ලංකා ඉතිහාස එ මෙතෙක් නිදහස්සනු වැඩිම නැත්තම් ලොකුම පෝන්තොගේ රිලිස් වෙලාතියෙන්. එකක එකවර පෝන් කලිප්ස් හැත්ත දෙකක් හෝ ඊට ආසන්න ගානක්. ඉතින් මේ පෝන් කලිපස්ටික රිලිස් වෙලා තියෙ අර වැටකේ පඳුරුව ඇතුලේ අපේ මුහුදුවෙරලක ආදරය කරන පෙම්මතුන්න මේ රහසේ රූගත කරපු තරුණයකුගේ. තැ මේ රහසේ රූගත කරපු තරුණය. අපට සමහරවෙලාවට තක්කඩියක් කියන්න පුළුවන් සමර වෙලාවට පාපතරේක් පාද දේකො ඕන විශේෂයකින් හඳුන්වන්න පුළුව. කෝම් හරි මේ තරුණය වත්ත ඩංගෝඩාගෙන තියීම. තකොට මේ තරුණය වත්තඩංගොට ගත්තයින් පස්සේ නැත්තන්ඒ තුණනය අත්තඩංගොට ගැනීමත් එෙක්කම ඒ තරුණ්‍යාතේති බිච්ච සියොලු පෝන් ලිප්ස් අන්තර්දාාලයට මුදාා හැකිල තියෙන්වා. හුදී ජනපහන් සංවයගේ සඳහා තැන්. මේ තරුණයා මේ පෝන් වීඩියෝ කරන්න ඇත්තේ ඇයි සමහරවෙලාට මේ ීඩියෝ කලප් හදලා කියකටහර විකුණන්න පුළුවන්කමක් තියෙන් නැති. ඒම නැත්තන් සහර වෙලාට රොබින් හුඩ්ඩුවගේ මේක හදලා ජනතාවතර බෙදා දෙන්න වෙන්න පුළුවන් දැ ඇතට මේක තමා දැ වෙලාය. ඒම නැත්තන් සමහර වෙලාටයා එයාගේ පුද්ගලික ආස්වාදය පිණිසම මේ වගේ වීඩියෝ කරල එකතු කරනවා වෙන්න පුළුව. ඒ වීඩියෝ නරඹණ කෙනෙකුට පේනවා එවා හරිම සැලසුම් සහගතව ඉතාම හොඳින් හරියට නිකං අප කියෑන්නේ සත්තුම් නි වනජීවිී නොරූගාත කරන වගේ හරි හොඳ විදිහකට කරලා තියෙන. දැමේ විඩියෝස් ි එක එලියට ආවයින් පස්සේ එක පාට්ටම සෝශල් මඩියාවල හැමදාම එන කතා බා අපහු මේක ගැනත් මතු වුණා එකන් මේ අනවසරයෙන් ගත්ත වීඩියෝ පට නැරඹීම සදාචාරයට එක ගද කිය එක ැන විීඩියෝ නරබන්න එපා ීඩියෝ ප්‍රතික්ෂේප කරන්න එක මේක ඉතින් හැමදාම මතුවෙන උගක් අසාර්ථක උපසාය. අනවසරයෙන් කෙනෙක් කාගේ හෝ ලිංගික දර්ශනයක් වේවා ලංගික නොවන දර්ශනයක් හෝවා රූගත කිරීම වරදක් එවිනි දඩුවම් ලබන්න ඕන ඒ එක සැකයක් නෑ. ඇැයි මේ අනවසරෙන් රූගත කරන වීඩියෝවක් නැරඹීම වරදක්ද එකපිය එකෙක්කෙන විශ්වාස කරන සදාචාර මිනිුම් දඩු අනුව වෙනස් වෙන්න පුළුවන්. මම ඉති ඒ තරම්ම සදාචාරවාදෙක් නොවෙන නිසා. මේ විීඩියෝටික රිලිස් වෙච්ච ගමන් බං ඒටික අරගෙන බැලවා. ඉති වීඩිය බලදදි මට පෙනච්චදේ තමයි මට දැනුම් ලොකු සතුට එකත් තමයි මේ තරුන් තරුණයෝන් මෙම පැමතුන් වෙරලට එන්න ඇතිේ මහරවෙලාවට කාම්රයකට යන්න සල්ලි. ඒවා ගන්න බරුව වෙන්න පුළුවන් ගොද කාම්රයක් යන මිලාධික දෙයක් වන හම් මේක ඉතාම තමන්ගේ ආස්වාදේ නැත්තන් තමන්ගේ රති ආස්වාදය ලබාගන්න පහසු ක්‍රමයක් නැත්තං ලේසි තන් වියදමක් වියදම් අඩුකමය එහම වෙන්න පුළුවන්. එම නැත්තං සමහර වෙලාවට රයක යනෙ ලොක රද ගෑන මෙක් හිතන්න පුළුවන් ගම්බු කොල්ල එක කාමරේක යන සෑහන ලොක රදක් හිටවට පොඩි අඩුවැරද්දක් නැත්තං වරදේ ප්‍රමාණයෙන් අඩුගමක් තියනවා කියලා වෙරල්ලක ආදරය කරන්නේ ේ වෙරලොකොනක පෙම් කරනවා කියනක සාමාන්‍යයෙන් පෙන්වතුගේ සම්පදාය නිසා. මේ කොහම වනක් ඇත්තටම ඒ පැත්ත නොසලකා හැරිියත් අපිට මේ විදිහේ හොරෙන් රූගත කිරීමම් සහ දල හිටල කරන පොලිස් කඩා පැනීමම් නැත්තන් අර කුරුම් බගුණන් හාල්පාරුවන්ගෙන් කරදරයක් නැත්තා. වෙරල්ලක මේ විදිහ රතිසුව විදිින්න තියෙන කියලා කියන එක ඇතම ලක්ෂරක්ස්පිරියන් එකක්. එක හරිම ආස්වාධනීය දෙයක්. ත්වලම ීඩිය ලන්නොට ැච්ච සතුට තමයි මේ තරුණ තරුණයන් කොයි තරන් සුන්දර විදිහට කොයි තර නිරෝගී විදිහයට තමන්ගේ ඒ ලිින්ගි කාශස්වාදය හබා යනවද නැත්තං ගස විඳිනවද කියන්නේ විශේෂෙන්ම ලංකාවේ කෙල්ලොන්ගේ පැත්තෙන් කාන්තාවන්ගේ පැත්තෙන් සෑහෙන ප්‍රගතියක් බලාපොත්තුවිය නොහැකි තරම මේ ප්‍රගතියක් අපිට දකින්න පුළුවන් වීඩියෝවල අර වෙන දට පිරිමියගේ ආස්වාදය වෙනුවෙන් කැපවෙනස්ත්‍රිය වෙනුවට. මන්ගේ ආස්වාදය ඉල්ලා සිටින මංගේ ආස්වාදය හබායන බය නැති මේ වගේ විවෘත පරිසරය වුුණත් බය නැති. නිදහස් කෙල්ලො ගොඩක් ඒ ඩියස්වල බලා ගන්න පුළුව. මංහිතරන්නේ අපේ ලංකාවේ ලිංගිකත්වේ නැතල් ලංකාවේ ලිංගික හැරීමේ වෙනස්වීම ගැන කවරුහර උනන්දුුනම්. මේ රිලීස්වෙච්ච පෝන්් තොගේ සමහර වෙලාවට ඉතාම වටින රිෙර්් මටිරියල් එකක් වෙන්න පුළුව වස්ම් ඊළඟ පරම්පරාවන්න වලට ඇති ලිංගික චර්යාවන් හඳුනාගන්නත් ඒව ඇතිවෙලා තිය වෙනස්කම් තේරුම් ගන්නත් ඒ ආස්වාද කලාපයන් වල තියන චමත්කාරයන් තේරුම් ගන්නත් මේ වගේ ගොඩක් ඇතිවලින් මංහිතන්නේ මේ නිදහස්වෙච්ච මේ දැ ජනසතු වෙලා තියෙන පෝන් ටික සෑහැෙන්න වටිනාකමක් දෙන්න පුරුව. ඉති ඒ තමයි කක ofක් අපේ මේ මුදා හැරුණු පෝන් ගැන අදහසමට වඩා ගොඩක් වෙනස් සදහස් තියෙන්න්න පුළුවන් සමාජය වෙනස් වෙන විදිහේ දේවල් ශවාස කරන්න පුළුව සදාචාරාත්මක චෝදනා අපි කරය එල්ල වෙන්න පුළුවන්. ඒ කොහොමූුණත්. මේ වගේ පෝන් ගැන වැඩිපුර දැනගන්න. පෝන් ගැ වැඩිපුර හිතන් ඒවා පෝන් ඇැසුරෙන් ඒ අදාළ සමාජයේ ලිංගිකචර්යාවන්ංකෘතික තරයාවන් තරුම් ගන්න රැඳී ඉන්න පුළුවන් නංෆක ofක් YouTubeු වැඩවිියත් එක් මොකද ෆිස්්‍ර of පෝන් වැඩසටහනින් අපි හැමදාම ලෝකෙ පුරා සිි්ටාචාරය පුරා අපේ මානවාශාව විකාශනය වෙච්ච හැටි. ඒ ආශාවන් නිදහස් වෙච්ච හැටි ගැන විවෘත්තව කරවා.